ආසියානු කුසලාන අවසාන මහා තරගයේ දරුණු පරාජයෙන් පස්සේ අතරම ශ්‍රී ලංකාවේ පුහුණු කරුවා මාධ්‍ය හමුවේ අදහස් දක්වා සිටියා. එහි කැපී පෙනෙනම කාරණය තමයි ඔහු කියන්නේ මේ පරාජය ගැන ඕනෑමට වඩා හිත හිතමින් හිටියොත් එළඹෙන ලෝක කුසලානය නැත්නම් එළඹෙන ලෝක කුසලානයට සූදානම් වන්නට බැරි වෙන ගැන ඉතින් ඉතාම ඉක්මනින් මේක අමතක කරන්නට ඕනි. ඒ වගේම ක්‍රීඩකයන් සෑහෙන මානසිකව වැටිලා ඉන්නවා මේ සිද්ධියත් එක්ක. එතකොට ඔවුන්ගේ මනස නැවතත් උඩට ගේන්නට ඕනි. එහෙම නොවුනොත් ලෝක කුසලානයේදී මීට වඩා බරපතල දෙයක් වෙන්නට පුළුවන් කියන එක තමයි පුහුණු කරුවාගේ දල අදහස බවට පත්වන්නේ. මොකද ආසියානු කුසලානයේ පළවෙනි වටෙන් ඉවත් වෙලා නෙමෙයි අවසාන මහතරගයේදී තමයි මේක වුනේ. ඉතින් අනෙක් කණ්ඩායම් ඔක්කොම අවසාන මහතරගයට එන්නට නොදී ලංකාව ආවට අන්තිමේට පළවෙනි වටේම ඉවත් වුණා වගේ මානසිකත්වයකට තමයි දැන් ආයේ වැඩ්ලයින්. ඉතින් ඒක ඒ තරම් හොඳ නෑ කියන එක තමයි පුහුණු කරුවා කියන්නේ. පුහුණු කරු මෙහෙම කියනවා, අපි ක්‍රීඩා කලේ ඉතා ඉහළ පෙළේ පන්දු ඇවිමේ බලෑණියකට එරෙහිව ඒ හා සමානව අපි ක්‍රීඩා කළ ආකාරය ඉතාම පහළ මට්ටමක තිබුණේ. මේ ආකාරයට අවසන් කිරීම ගැන ඉතාම කනගාටුදායකයි. අවසන් තරගය සඳහා පැමිණීමට අපි හොඳ ක්‍රිකට් එකක් ක්‍රීඩා කළා. එවැනි ආකාරයෙන් පරාජය වීම සියලුම ක්‍රීඩකයන්ට මෙන්ම පුහුණු කාර්ය මණ්ඩලයට කලකිරීමක් ඇතිවන කරුණක් බවට පත් වුණා. සමහර විට ලොකු තරගාවලි වලට යාමට පෙර මෙවැනි පසුබෑමකට ලක්වීම එතරම් නරක දෙයක් නොවෙන්නත් පුළුවන්. සමහර විට එය අපි ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය වැනි කණ්ඩායම් සමග ලෝක කුසලානයේදී තරඟ කිරීමට පෙර වුණු සිහි කැඳවීමක් විය හැකි. අපි අපේ ක්‍රීඩාවේ ඉහළින්ම සිටිය යුතු වන අතර සෑම විටම අඛණ්ඩව දක්ෂතා දක්වන්නට ඕන. මේ දේ සමග අපි බොහෝ කලක් ඉන්නට බෑ. අපි ක්‍රීඩකයන් තුළ විශ්වාසය නැවත ගොඩ නගාගත යුතුයි. ඔවුන්ට දැන් පොඩි විවේකයක් ලබා දී නැවත පැමිණ පුහුණු වීම ආරම්භ කරන්නට තියෙනවා. නැවුම්ම එකතු වී අප නැවැත් වූ තැනින් නැවත ගොඩ නැගීමට පටන් ගන්නට ඕනේ. ඉතින් ලෝක කුසලානය සඳහා ඉතා ඉක්මනින් අපි පුහුණු වීම කටයුතු ආරම්භ කරනවා. මේ සියල්ල අමතක කර දමා යනුවෙන් ප්‍රධාන පුහුණු කරුවා විශේෂයෙන්ම මාධ්‍ය හමුවේදී මතක් කර සිටියා. ඔහු කියන්නේ මේක අල්ලල්ල ඉන්නට බෑ තව දුරටත්. එහෙම වුණොත් ලෝක කුසලානයට සූදානම් වෙන්නට බෑ. වගේම ලෝක කුසලානයේ මීටත් වඩා නරක ප්‍රතිඵල ලැබෙන්නට පුළුවන් කියලා. ඉතින් මේක ලොකු මානසික පීඩනයක් බවට දැන් ක්‍රීඩකයන්ට පත් වෙලා තියෙන්නේ පුහුණු කාර්ය මණ්ඩලයට වගේම. නමුත් ඒක පරාජයක් විදිහට අමතක කරලා නැවත අලුතින් කටයුතු ආරම්භ කරන්නට ඕන කියන කතාව තමයි පුහුණු කරුවා කියන්නේ. විශේෂයෙන්ම මේ මානසික ශක්තිය ඉතාම වැදගත් වෙනවා ක්‍රිකට් ක්‍රීඩාවට. අපි කතා කරා ඉතින් අර අතීතයේ තිබ්බ මානසික හයිය වර්තමාන ක්‍රීඩකයන්ට නෑ කියන එක අපි ඕන තරම් දැන් කතා කරලා තියෙන්නේ. ඉතින් එවැනි මානසිකත්වයක් තියෙන කණ්ඩායමක් එකවරම ඇත්තටම නැගී සිටින්නට ඕනි ලෝක කුසලානයට යන්න. ඉතින් තවත් තවත් පහර දෙන එකෙන් සහ තවත් තවත් ප්‍රශ්න මතුවෙන එකෙන් ලෝක කුසලානයේදී ලකුණු 50ක්වත් කණ්ඩායම ලබා ගයි කියලා අපට හිතා ගන්නට බෑ. ඉන්දියාවට එරෙහිව ලකුණු 50වත් ඇත්තටම ලෝක කුසලානයේදී නැති වෙයි කියලා තමයි පේන්න තියෙන්නේ. මොකද පළවෙනි තරගයේම තියෙන්නේ ඕස්ට්‍රේලියාව 3-2 විදිහට පරාජයට පත් කළ ලකුණු 416ක් ගහපු එක තරගයක ක්ලාසන් වගේ ක්‍රීඩකයන් ඉන්න දකුණු අප්‍රිකාවත් එක්ක. එතකොට ඉතින් දකුණු අප්‍රිකාවට දැන්ම බය වෙලා ගිහිල්ලා ලකුණු 25කට විතර දැවිලා යයි. මේ විදිහට දිගටම හිටියොත් ඉතින් ඉදිරියට යන්න තමයි තියෙන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා පුහුණු කරුවා කියන විදිහට. channel එක subscribe කරන්න සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.